ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට ඔයාලා සියලුම දෙනා. අද අපි කතා කරන්නේ DVR එකේ time එක වරදිනවා. නිතර මේකට හේතුව මොකද්ද කියලා. ඒකට හේතු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි බැටරිය වැහලා තිබුණොත් එහෙම. නැත්තම් මේ බැටරිය අයින් කරලා තිබුණොත් එහෙම දිනේ සහ වේලාව වරදින්න පුළුවන්. ඒක තමයි number 1. මොකද මේ board එකේ නැත්තම් මේ circuit එකේ යම්කිසි මතකයක් current එක නැති වෙලාවෙදී මතක තියාගන්නේ මෙන්න මේ බැටරිය නිසා. ඒක තමයි number 1. හැබැයි මේ බැටරියේ කරන්ට් එක නැති වුණත් අපිට පුළුවන් date and time එක නැත්තම් මේ දිනේ සහ වේලාව වරදින එක වළක්ව ගන්න. ඒක වළක්වන්න අපි කරන්න ඕන මෙන්න මේ දේවල් ටික. පළවෙනි එක තමයි ඔයා බලන්න main menu එකට ගිහිල්ලා network settings වලට ගිහිල්ලා මේ network settings හරියට තියෙනවද කියලා. IP address එක එතකොට අදාළ codes ටික මේ දේවල් හරියට තියෙනවද කියලා බලන්න. මේ දේවල් හරියට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන අපි online camera system එක phone එකෙන් බලනවා නම්. ඉතින් මේ time එක නිවැරදිව තියාගන්න අපිට මෙන්න මේ IP address එක වැදගත් වෙනවා. මොකද internet එක හරහා තමයි මේ date and time එක සකස් වෙන්නේ. ඒ නිසා අපිට router එක සම්බන්ධතාවය අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. එහෙනම් ඔයාලට තේරෙනවා ඇති router එක අනිවාර්යයෙන්ම සම්බන්ධ කරලා තිබුණොත් විතරයි වෙලාව අපිට හරියටම adjust කරගන්න පුළුවන් වෙන්නේ කියලා. මම මේ කියන්නේ බැටරිය බහැලා තිබුණොත් නැත්නම් බැටරිය අයින් කරලා තිබුණොත් board එකේ. එහෙම වුණොත් මෙන්න මේ සාධකයේ දෙවිනුවට බලපානවා. ඊගාව එක තමයි ඔයාලට බලන්න වෙනවා system වලට ගිහිල්ලා time zone එක නිවැරදිව තියෙනවද කියලා. හරිද? ඉතින් අපි time zone එක check කරලා බලමු time zone එක නිවැරදිව තියෙනවද කියලා. ඉතින් ඒකට අපිට යන්න පුළුවන් network වලට ගිහිල්ලා net services වලට ගිහිල්ලා NTP option එකට ගිහිල්ලා මේක enable කරන්න ඕන. enable කරන් පස්සේ මෙන්න මේ ස්ථානේ time zone එක වෙන්නේ ලංකාවේ දන 5:30 කියන time zone එක. ඉතින් ඒක select කරන්න ඕන. ඒක select කරලා ඔයාලට දෙන්න පුළුවන් මෙන්න මේ code එක. මොකද්ද? time.windows.com කියන code එක ලබා දෙන්න පුළුවන්. මෙතනදී සිදු වෙන්නේ මෙන්න මේ time zone එකට අදාළව මේ international time zone එකට අදාළව මෙන්න මේ website එක. අපි දන්නවා windows කියලා කියන්නේ windows ආයතනය හැමෝම දන්නවා computer operating system එක. නේද? windows 10, windows 11 මේ විදිහට දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ windows ආයතනයේ තියෙන network server එකට අදාළ විදිහට අපේ time එක internet එක තියෙන නිසා විනාඩියෙන් විනාඩියට මේක adjust කරනවා. මේක තමයි සිදු වෙන්නේ. පැහැදිලිද කියන එක? හරි. එහෙනම් ඔයාලට දෙන්න පුළුවන් windows.com කලින් දෙන්න ඕන time.windows.com කියලා. එහෙම නැත්නම් අපිට පුළුවන් time.google.com කියලා දෙන්න. එතකොට Google ආයතනයේ network server එකට අදාළව ඔයාගේ time එක settle වෙනවා. හරි ගැස් වෙනවා. ඒ කියන්නේ බැටරිය නැත්නම් අපි හදලා තියෙන time එක වැරදුනත් තප්පරයට නිවැරදි විදිහට මෙන්න මේ time zone එක නිවැරදි නම් ඒ වගේම දීලා තියෙන website එක නිවැරදි නම් අනිවාර්යයෙන්ම time එක ස්ථාපනය වෙනවා විනාඩියෙන් විනාඩියට වරදිනවා නම් ඒක නිවැරදි කිරීම තමයි මෙන්න මේ option එකෙන් කරන්නේ. මොකද්ද option එක? NTP කියන option එක. හරිද? එතකොට time zone එක තියෙන්නේ NTP option එකේ මේ DVR එකේ. නමුත් සමහරක් DVR වල system කියන එක යටතේ system කියන එක යටතේ තමයි language එක නේද? time එක adjust කරගන්න ඒ දේවල් තියෙන්නේ. එතකොට එතන තියෙන්නත් පුළුවන් time zone එක. හරිද? එහෙම නැත්තම් network settings වලට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් NTP කියන option එකෙත් අනිවාර්යෙන්ම තියෙන්න ඕන අතන තිබුණේ නැත්තම්. ඒ විතරක් නෙමෙයි මේ enable කරන එක අනිවාර්යෙන්ම enable කරන්න ඕන. මේක disable වෙලා තිබුණොත් මේක වැඩ කරන්නේ නැහැ. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති ගොඩක් කට්ටිය මගෙන් comment කරලා අහලා තිබුණා date and time එක වරදිනවා කියලා. ඉතින් ඔන්න මම ඔයාලට වීඩියෝ එකක් ගෙනාවා. ඔයාලට පුළුවන් ඔයාලගේ DVR එකේ වෙලාව නිතර නිතර වරදිනවනම් ඒක settle කරගන්න. ඊගාව එක තමයි බැටරිය බහැලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම බැටරියක් දාගන්න. ඒක ගොඩක් වෙලාවට හොඳයි. හැබැයි බැටරිය බහැලා තිබුණා මෙන්න මේ විදිහට settle වෙන්න ඕන කියලා ඔයා හිතනවා නම් දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ option ටික okay කරලා වැඩේ කරගන්න. යාළුවෝ හැමෝටම මේක share කරලා දැනුවත් කරන්න. මොකද ගොඩක් කට්ටිය මෙන්න මේ
උත්තරේ දන්නේ නැහැ. හරි. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ඉදිරියේදී හමු වෙන බලාපොරොත්තු ඇතුව අදට අපි ඔබින් සමු ගන්නවා. ඔයාලා ඔක්කොටම සුබ දවසක්. ආයුබෝවන්.